අද වෙනකොට වැදගත් කාරණාවක් ඉස්මතු වෙලා තියෙනවා අපි දැක්ක කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව මේ කැබිනට් පත්‍රිකාව ඇත්තටම පහුගිය දවසේ කැබිනට් මන්ත්‍රීට ඉදිරිපත් කළා මේ ගෑස් මිල සම්බන්ධව ඇති වෙච්ච තත්ත්වයත් එක්ක ඒ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිවම සඳහන් කරලා තිබුණා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කිරීම කියන යටතේ තමයි මේ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තිබුණේ අපිත් බැලුවා ඇත්තට මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳ දැඩි විමර්ශනයකින් බලා සිටියා අපිට ජනතාව පැත්තෙන් අපට විය යුතු එකම දේ තමයි මිනිසුන්ට සහනදායි ගෑස් මිලකට ගෑස් ලබා දිය යුතුයි තවදුරටත් ගෑස් වැඩි වෙන්න බෑ පෙට්‍රල් මිල ඩීසල් මිල අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම සීමාවකින් තොරව දැන් ඇවිල්ලා තියෙන රටේ ඉතින් මේ තත්ත්වය යම් ප්‍රමාණයක අඩු කිරීම සඳහා අපි දන්නේ ප්‍රතිව්‍යුහගත කරනවද පෞද්ගලීකරණය කරනවද එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග වලට යනවද කියලා නමුත් වඩා වැදගත් වෙන්නේ ජනතාවට සහනය සැලසීමයි ඒ වෙනුවෙන් වන ව්‍යාපෘතියක් ඇට අපි දැක්ක මේ ව්‍යාපෘතිය එතකොට මේ ව්‍යාපෘතියට එරෙහිව යම්කිසි පිරිසක් දේශීය සමාගම අඩපණ කරන්න යම්කිසි පිරිසක් විශේෂයෙන්ම ආගමික අන්තවාදී පිරිසක් මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා ඒකද පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් කියන්නට ඕන ලිට්‍රෝ ගෑස් සමාගම රජයේ සතු ගෑස් සමාගමේ මේ ගෑස් සමාගමේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ ගෑස් ගෙන්නන්නේ ඕමාන් සමාගම මේ ඕමාන් සමාගමේ ලංකාවේ නියෝජිත සමාගමකුත් තියෙනවා දැන් එතකොට මේ නියෝජිත සමාගම ඕමාන් සමාගමත් එක්ක මේ කටයුතු කරන්නේ අන්තවාදී ආගමික නායකින්ගේ මැදිහත් වීම මතයි කියන එක පැහැදිලිව මේ වෙනකොට එළියට අවිල්ල තියෙනවා. ඒ අනුව දේශීය සමාගමක් සිංහල බෞද්ධ සමාගමක් බිඳවට්ටලා අපිට සිංහල බෞද්ධට වඩා දේශීය සමාගමක් බිඳවට්ටලා වෙනත් විදිහේ අන්තවාදීන්ගේ අන්තවාදී ආගමික නායකින්ගේ මැදිහත් වීම මත රාජ්‍ය තියෙන ලිට්‍රෝ ගෑට් සමාගම යම් පුද්ගලෙක් අතරපත් වෙලා මිලියන ගාණක් අලාප ලබන මට්ටමටපත් වෙනවා නම් ඒක විශාල අර්බුදකාරී තත්ත්වයක්. අයි පැහැදිලිව අද මම ඒ සම්බන්ධව තොරතුරු සොයන් යනකොට පැහැදිලි වෙච්ච එකක් තමයි ලිට්‍රෝ ගෑස් සමාගම එල්පී ගෑස් ටොන් එකක් මිලදී ගන්නේ හා ප්‍රවාහනය කරන්නේ ඇමරිකන් ඩොර 105.4කට වැඩි ප්‍රමාණයකට. ඊට ඒ ප්‍රමාණයකට තමයි ගන්න. ඒ වගේම ගෑස් ගෙන්නන්නේ මේ ඕමාන් සමාගමක් ඒ දේශීය ඒජන්තවරුන් මේ කටයුත්ත මේ කරනවා. නමුත් මේ ගෑස් ටොන් එකක් පරයන්ත ගාත්තුව ඩොර 31.7ක්. ඒ අනුව කෙරවල පිටියේ පිරුම් ස්ථානට එන විට පිරිවය ඩොර 137.07ක්. හැබැයි එසේ වුණත් ලාබ් ගෑස් සමාගමේ ටොන් එකක් ගේන්නේ සමස්ත පිරිවය ඩොර 35යි. දැන් මේ සම්බන්ධව ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක පරයන්ත ගාස්තුව ඩොලර් 18යි ගාස්තුව එල්පී ගෑස් මෙට්‍රික් ටොන් එකකට හම්බන්තොට පිරුම් ස්ථානයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරාම ඩොල් 53යි. දැන් මෙහෙන් බැලුවහම පස්සේ අපිට පේන දෙයක් තමයි රාජ්‍ය සමාගම වැඩි මුදලකට ඕමාන් සමාගමක් කරහා විශාල මුදලකට තමයි අලාභ සහිතව රට ඇතුළට මේ ගෑස් ගෙන්වන්නේ. එතකොට මේ ලාභය යන්නේ මේ ආගමික අන්තවාදී මොන කොටසටද මේ කොටසට ගිහිල්ලා මොනයක් පිරිසද්ද මුන් නඩත්තු කරන්නේ ඒක සම්බන්ධව මේ කැබිනට් පේපරේ දැම්මහම තමයි අද සමාජ කතා බහට ලක් වෙලා තින්නේ මේ ලංකාවේ මේ තියෙන විශේෂයෙන්ම ලිට්‍රෝ ගෑට් සමාගම පිටිපස්සෙ ඉන්න ආගමික අන්තවාදී කවුද කියන එක පිළිබඳව වහාම විමර්ශනය කරන්නට ඕන ඒක සම්බන්ධව අද අමාත්‍යවරු කීප දෙනෙක්ට බලපෑම් කරමින් සිටින බව පැහැදිලි වෙලා තියෙනවා වහාම රජය අන්තවාදී පුද්ගලයන්ගේ කොටස්කාරය වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒ පුද්ගලයන්ගේ බලල්ලත් වෙන්නේ නැතුව රටේ මිනිස්සුන්ට සුබසෙත සඳහා වන ව්‍යාපෘතියට යා යුතුයි. හැබැයි ඒ ව්‍යාපෘතියට යනකොට රටට ලාභයක් නොවන පෞද්ගලිකරණයකට නොගිහිල්ලා ඒ වගේම රටේ ජනතාවට අඩු විය හැකි පුළුවන් ගෑස් මිල අඩු මුදලකට ලබා දීමට කටයුතු සිදු කළ යුතුයි. එසේ නොවන පෞද්ගලික සමාගම රජ කරවන එහෙම නැත්නම් අන්තවාදීන් රජ කරන මට්ටමටපත් නොවිය යුතුයි කියන අදහස් තියෙන්නේ. දැන් සමාගම් දෙක තුනක්ම මේ සම්බන්ධව අපි දැක්ක ඊයේ දවසෙත් පාර්ලිමේන්තුවේ කතා කරනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ හැම කාරණාවට මේ ආගමික නායකින් ඇවිල්ලා මැදිහත් වෙලා මේ සම්බන්ධව තියෙන දේශීය සමාගම් බිඳවැට්ටීමට කටයුතු කරනවා නම් ඒක බරපතල අර්බුදයක් වෙනවා. මේ ඕමාන් සමාගම් පිටිපස්ස සිටින අන්තවාදීන් පිළිබඳව වහාම රජය හෙලිකල යුතුයි කියලයි අපේ අදහස.